வணக்கம் ஆய்வோவன் தமிழில் சுரேகா யூடியூப் சேனலுக்கு ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වචන තුනක් පිළිබඳව. ඒ වචන තුනටම අදාළ එක සිංහල අදහසක් තියෙනවා, තේරුමක් තියෙනවා, තිබේ කියන අදහස. එහෙම නැත්නම් වාට ඒක ඇත කියන අදහස යටතේ ගත්තත් වැරදි නෑ. එතකොට අපි බලමු සිංහලෙන් තිබේ කියලා කියන්න දෙමළෙන් භාවිත කරන පද තුන මොනවද, ඒවා කොහොමද වාක්‍ය වලට යොදන්නේ කියලා. හරි, එහෙනම් ඒ පද තුන තමයි එකක් උණ්ඩු, අනික ඉරුක්කින්රදු, අනික උල්ලදු. මෙතන උල්ලදු කියදී ඇත කියන අදහස විදියට ගන්නත් පුළුවන්. හරි, එහෙනම් අපි මේ වචන තුන ලියාගමු මාතෘකාව විදිහට. මේ වචන තුනේම අදහස තමයි තිබේ. එහෙම නැත්නම් ඇත කියන අදහසක් ගන්න පුළුවන්. මෙතන පුතේ ඉරුක්කින්රදු නැත්නම් ඉරුක්කිරදු කියලා කිව්වත් වැරදි නෑ. හරි, අපි බලමු මේ උණ්ඩු කියන එක කොහොමද ඒක වචන බහුවචන දෙකට යොදාගන්නේ කියලා. මේක මේ ප්‍රථම පුරුෂ පදයක්. එතකොට අතීත කාල අර්ථ වර්තමාන කාල ඒ දෙකටම භාවිත කරන්න පුළුවන්. එතකොට මේක උණ්ඩු වලින් අවසන් වෙනවා නම් උක්තේ ඒකවචන බහුවචන දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකවචන උක්තයක් තිබුණත් උණ්ඩුම දාන්න පුළුවන්, ඒක බහුවචන වුණත් වෙනසක් වෙන්නේ නැහැ, උණ්ඩු කියන එකමයි දාන්නේ. ඕක දැන් මේ මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලා මෙන්න මේ වාක්‍ය ලියාගෙන ඉමු. මෙන්න මේ වාක්‍ය දිහා පොඩ්ඩක් බලන්න. අන්ද ඌරිල් ඔරු කෝයිල් උණ්ඩු. හරි, එතකොට මේකෙදි පුතේ තේරුම තමයි අන්ද ඌරිල් අර ගමේ, ඔරු කෝයිල් කියන්නේ එක කෝවිලක්. එහෙම නැත්නම් කෝවිලක් ඉවත්. හරි, උණ්ඩු කියන්නේ තිබේ. ඒක අපි තේරුමත් ලියාගමු මේ විදියට. අර ගමේ කෝවිලක් තිබේ. එතකොට ඔයාලට මෙතන තියෙනවා උණ්ඩු කියන එක අපි අරන් තියෙන්නේ තිබේ කියන අදහස ඇතුව. එතකොට මෙතන තියෙනවා කියලා කියන්නේ එක කෝවිලක්. කෝවිලක් ඒ කියන්නේ ඒක වචනයි. එහෙනම් ඒක වචනේදී තිබේ කියන්නේ ඔයගොල්ලෝ තියෙනවා උණ්ඩු කියලාම. බහුවචනේදී පුතේ ඔක වෙනසක් වෙන්නේ. බහුවචනේදී මෙතන ගොඩක් කෝවිල් තියෙනවා කියවත් එන්නේ උණ්ඩු කියන එකම තමයි. අපි මේ වාක්‍ය වුණනම් බහුවචනයට හරවලා බලමු. මෙතන වෙනසක් වෙන්නේ අන්ද ඌරිල් ඔරු කෝවිල් කියන්නේ එක කෝවිලක් නේ, එකක් නේ. මේ අපිට කියන්න ඕනේ ගොඩක් කෝවිල් තියෙනවා. පළ කෝවිල් හල් කියලා ගන්න පුළුවන්. ඒත් අවසන් කරන්නේ උණ්ඩු කියලාම තමයි. අර ගමේ බොහෝ කෝවිල් තිබේ.
හරි. ඔයාට මෙතන ලියන්න ඕනේ වුණොත් වාක්‍යයක් දෙමලෙන් හදනකොට වාක්‍ය නිර්මාණය කරනකොට තිබේ කියලා දාලා ඒක වචන වුණත් පුතේ වාක්‍යයේ උත්තර බහුවචන වුණත් කමන්නේ දෙකේදිම තිබේ කියන්න උණ්ඩු කියන එක දාන්න පුළුවන් කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඒකයි මට මෙතන පෙන්වන්න ඕන වුණේ. ඔරු කෝයිල් කිවත් කෝවිලක් පල කෝයිල් හල් කිව්වත් කෝවිල් ගොඩක්. එතකොට දෙකේදිම උණ්ඩු කියන එක ගන්න පුළුවන් කිසි වෙනසක් නැහැ. හැබැයි මෙතනදී වෙනසක් වෙනවා. අපි ඉරුක්කින් රදු ලීවේ ඉරුක්කින් රදු කියන එක අපිට ගන්න පුළුවන් ඒක වචනේදී විතරයි. හරිද? ඒක වචන වෙනවා නම් උක්තේ අන්න ඒකදී ඉරුක්කින් රදු ගන්න පුළුවන්. හැබැයි උක්තේ බහුවචන වෙනවා නම් මෙතන ඉරුක්කින් රදු නෙවෙයි ඒ වෙනුවට ගන්න තියෙන්නේ ඉරුක්කින් රණ කියලා. හරි, එහෙනම් අපි බලමුකෝ ඉරුක්කින් රදු කියන එක කොහොමද වාක්‍යෙට දාන්න පුළුවන් කියලා. ඉරුක්කින් රදු අපි කිව්වා ඒක වචනේදී තියෙනවා නම් විතරයි දාන්න පුළුවන් කියලා. මෙහෙමයි. අන්ද ඌරිල් ඔරු කෝයිල් ඉරුක්කින්රදු හරිද? මම මෙතන ඉරකින්ද පාතිල් දීවේ මෙතන ඉඩ මදි නිසා කඩ කඩ වචනේ මේ පැත්තටත් ගත්තොත් ඒක ඔයාලට පැහැදිලි මදි වෙයි කියලා හිතලා. හරි, මෙතන පුතේ අන්ද ඌරිල් ඔරු කෝයිල් ඉරුක්කින්ද. අපි උණ්ඩු කියන එකත් එහෙමම දැම්මනේ. අන්ද ඌරිල් ඔරු කෝයිල් උණ්ඩු කියලා. එහෙනම් මෙතන වෙනසක් නැහැ. හැබැයි පල කෝයිල් හ ඒ කියන්නේ මෙතන පල කියනක පැල කියලා එහෙමත් උච්චාරණය දෙනවා සමහරු. ඒක වැරද්දක් නැහැ. හරි, එතකොට පුතේ එතෙන්ට ගන්න ඕනේ බහුවචන ගන්නවා නම් ඉරුක්කින් රදු නෙවෙයි ඉරුක්කින් රණ කියලා. මම මෙතන සිංහල උච්චාරණය ලියන්න යන්නේ කලින් වාක්‍යයේ දීුවා ඔය ඒ වාක්‍යයේ ඒ තේරුමම තමයි මේකෙත් තියෙන්නේ. මේ එක වචන තේරුම ඊළඟ ලියන්නේ බහුවචන තේරුම. අන්ද ඌරි හල කෝයිල් හල් හල් ඉරුක්කින් රදු කියන්න බෑ මෙතන බහුවචනයි. ඒ හින්දා ඉරුක්කින් රණ කියලා අවසන් වෙන්න ඕනේ. හරි, මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. එතකොට මේකෙදි වෙනස පුතේ හොඳට තේරුම් ගන්න. ඔයාට එතකොට වාක්‍ය දිහා චුට්ටක් අවධානයෙන් බලන්න වෙනවා මේක. හරි, ඊළඟ වචනේ තමයි උල්ලදු කියලා කියන්නේ. ඒකෙදිත් පුතේ ඒක වචන බහුවචන දෙකේදී වෙනස් වෙනවා මේ උල්ලදු කියන එක. ඒක වචනේදී උල්ලදු තමයි යොදන්න ඕනේ ක්‍රියාපද විදිහට. හැබැයි ඒක බහුවචන වාක්‍යයක් නම් ඒකෙදී උල්ලදු නෙවෙයි ඉන්න ඕනේ උල්ලන කියලා. හරි, ඉරුක්කින්රදු ඉරුක්කින්රණ උනා වගේ එකක් තමයි මේ උල්ලදු එකටත් දෙන්නේ. බහුවචන වෙනකොට උල්ලන විදිහට ලියවෙන්න ඕනේ. අපි ඒක ලිය බලමු. අර වාක්‍යෙම කොහොමද මේ උල්ලදු දාලා ලියන්නේ කියලා. මේක ඒක වචනේ ලියනකොට මෙහෙමයි. අන්ද ඌරි ඔරු කෝයිල් උල්ලදු. එතන වෙනසක් නැහැ. හිමම දානවා. අර ගමේ කෝවිලක් තිබේ. එතකොට අර ගමේ ගොඩක් කෝවිල් තිබේ කියලා කියනවා නම් මෙතෙන්දී බහුවචනනේ උල්ලදු නෙවෙයි ගන්න ඕනේ. ඊළඟ වාක්‍යයේ උල්ලන විදිහට ලියවෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ලියවෙන්න ඕනේ.
මෙතන ඔරුක ඔයිල් කියන්නේ කෝවිලක් පලක ඔයිල් හෙල් කියන එක ලියමු බහුවචන නිසා. එහෙනම් මේක බහුවචන වාක්‍යයක් නිසා මෙතෙන්ට උල්ලද ගන්න බෑ. උල්ලන කියන එක ලියවෙන්න ඕනේ. හරි. එතකොට මේකෙදි තිබේ කියන අදහස තමයි මේ වාක්‍ය දෙකේම කියවෙන්නේ. ඒකවචන බහුවචන නිසා තමයි මේ අවසාන ක්‍රියාපදයේ පොඩ්ඩක් වෙනස් වුනේ. හරිද? එතකොට වාක්‍ය අවසානයේ යොදපු පදේ වෙනස් වුනේ අන්නේ විදිහට. හරි. එහෙනම් ඔයාට මොන හරි වාක්‍යයක් නිර්මාණය කරන්න ඕන නම් සරල වාක්‍යයක් නිර්මාණය කරනකොට තිබේ එහෙම නැත්නම් ඇත කියන අදහසින් ලියන්න ඕන නම් ඒ වාක්‍ය ඒකට යොදන්න පුළුවන් හොඳම වචන තුනක් තමයි මේ ලිවේ උණ්ඩු ඉරුක්කින්රදු උල්ලදු කියන වචන තුන. ඉරුක්කින්රදු එක ඒක වචනයි, ඒකේ බහුවචනේ ඉරුක්කින්රණ. උල්ලදු කියන එක ඒක වචනයි, ඒකේ බහුවචනේ උල්ලන. උණ්ඩු කියන එක ඒක වචන බහුවචන දෙකේම සමානයි. අන්න ඒ දේ තමයි ඔයාට අද මේ වීඩියෝවෙන් කියලා දෙන්න බලා මේ අදහස් කරේ. හරි. එහෙනම් මේ වීඩියෝ එක අදට මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝකින් ඔබ හමු වෙනතුරු ඔබට සුබ දවසක්. වණක්කම්.